කුවේට් රටේ රැකියාවක් කර මීට දින 3කට ඉහතදී මෙරටට පැමිණ සිටි පුද්ගලයෙකු සිය ව්‍යාපාරික පිරිය නිවස තුලදී ඊයේ උදේ 8ට පමණ පියකින් නන ඝාතනය කළේයයි කියමින් සැකපිට අත්අඩංගුවටගත් බව වැල්ලව පොලිසිය පවසයි. සැකකරුගේ අතක්ද කැපී යාම නිසා හොද තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලැබමින් පසුවේ. පිහියනුම් පහරකා බරපතල තුවාල ලැබ සිටි පිරිය රෝහලට රැගෙන පැමිණ ඇත්තේද සැකකරු විසින් මෙයයි පොලිසිය සඳහන් කරයි. වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා කාන්තාව මියගොස් ඇති බව දැනුම් දී තිබේ. කුරුණෑගල ශික්ෂණ රෝහල් පොලිසියේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ඒ.සී. බණ්ඩාර මහතාගේ දැනුම් දීම මත වැල්ලව පොලිසිය අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ ඝාතනය කර ඇත්තේ වැල්ලව මරළුවාව ප්‍රදේශයේ පදිංචිව සිටි අමාලි තිනුෂිකා නැමැති 35 හැවිරිදි කාන්තාවකි. මෙම කාන්තාවට අවුරුදු 9ක සහ අවුරුදු 5ක ගැහැණු දරුවන් දෙදෙනෙකු සිටින බව පොලිසිය කියයි. ඝාතනයට ලක් වූ කාන්තාව ඔන්ලයින් ක්‍රමයට බඩු බාහිරාදිය විකිණීමේ ව්‍යාපාරයක නිරතව සිටි තැනැත්තියකි. මෙම කාන්තාවගේ පපු ප්‍රදේශයේ පියනුම් පහර 3ක පමණ සලකුණු ඇති බව පොලිසියට පෙනී ගොස් තිබේ. මෙම කාන්තාවගේ සැමියා මාස 10ක පමණ කාලයක් කුවේට් රටේ රැකියාව කර පසුගිය 29 වෙනිදා මෙරටට පැමිණ ඇතැයි පොලිසිය පවසයි. කුවේට් රටේ රැකියාවක නිරතව සිටින සැකකරුගේ නැන්ද කෙනෙකු ඔහු එරටට ගෙන්වාගෙන ඇති බවට තොරතුරු පොලිසියට ලැබී ඇතැයි කියයි. කිසියම් හේතුවක් මුල් කරගෙන දෙදෙනා අතර ඊයේ උදෑසන කාලයේ ඇති වූ බහින් බස් වීමකින් පසු මෙම පිහියනුම සිදු වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය කියයි. අත්අඩංගුවටගත් සැකකරු රෝහල්ගතෝ ප්‍රතිකාර ලබන නිසා තවම ඔහුගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ගැනීමට නොහැකි වූ බව පොලිසිය කියයි.